බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව අභියස මේ නිහඬට නිහඬ විරෝධතාවය පවත්වන්නේ මේ රටේ ජනතාව ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙන මේ කාලයේදී රජයේ තමන්ගේ සේවාව වශයෙන් කරගෙන යන මේ විදුලි බලය වැඩි කිරීම අනීතික ලෙස වැඩි කිරීම සහ අන්න ඒ සම්බන්ධව රටේ ජනතාව දැනුවත් කළා සහ ඒ සම්බන්ධව අද මහජන උපයෝගිතා කොමිසම මගින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඇතුළතදී මහජන අදහස් විමසීමක් සිදු කරනවා මේක හැම වෙලාවෙම මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල වැඩි කිරීමට යොදා ගන්න උපක්‍රමයක් අපි හැම වෙලාවෙම මේ මහජන උපයෝගිතා කොමිසමට පෞගිය අවුරුද්දේ ගිහිලා අදහස් ප්‍රකාශ කරන හැබැයි මේ කරන අදහස් කිසිම වැඩක් නැහැ මොකද රටේ ජනතාවගේ අදහස් සීමා ගන්න නැතුව මායින් කරන්නේ නැතුව ඒ කරන්න ඕන වැඩේ කරනවා මේක තනි කරම මේ මහජන උපයෝගිතා කොමිසම මේ කරන්නේ ප්‍රෝඩාවක් වංචාවක් මේ නාට්‍ය ඒක නිසා අපි කියනවා රටේ ජනතාවට මේ වැඩි කරලා තියෙන විදුලි බිල ඉතාමත් අධිකයි මොකද ආසියාවේ දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන මේ ලංකාවේ දැන් මම දැක්ක ඊබෙරේදා කාංචන ඇමතුමත් ඒක පිළිගත්තා එතකොට මේ වගේ අසාධාරණ විදියට විදුලිය වැඩි කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ ජනතාවට සහන දෙන්න ආණ්ඩුවක් ඉන්නේ අපි බැලුවොත් එහෙම මේකේ විදුලි සම්බන්ධතාවයේ අලුතෙන් ලබා ගන්නවා නම් ඒකට මුදලක් ගන්නවා එතකොට ඒ ගත්ත මුදලට ඒ ගත්ත මුදල් කොච්චර සංඛ්‍යාව මුදලක් මේ වෙනකොට මේ විදුලි බල මණ්ඩලයේ සතුව තියෙනවද හැබැයි ඒවා පොලිය වෙනවා ඒව සල්ලි වලට මොකද වෙන්නේ ඒව ගැන කිසිම වගකීමක් හෙළි කිරීමක් හොතනවත් මේ මහජන උපයෝගිතා කොමිසමත් විදුලි බල ඇමතිවරයා තමාත්‍යංශවත් කරන්නේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ජනතාව හූරා ගන්න ඒතර වතුර බිල ලයිට් බිල මේ සියල්ලම පාරිභෝගික වහන්න මේ වෙන සියල්ලම වැඩි වෙලා තියෙන්නේ එතකොට දැන් මේ වෙලාව කියනවා අඩු කරන්න පුළුවන් 103කින් නෑ අපි කියනවා 133කින් මේ විදුලි බිල අඩු කරන්න පුළුවන් ඉතින් රටේ ජනතාවට සහන දෙන්න නම් මොකද රටේ ජනතාව හූරා කාලා තමන්ගේ මේ 225 විතරක් රැකෙන්න අවශ්‍ය නෑ ඒ නිසා අපි කියනවා මේ වෙලාවේදී අර ගන්න තැන්පත් මුදල් කොහෙද තියෙන්නේ ඒ වගේ පොලිය රටේ ජනතාවට දෙනවද එතකොට මේ වෙනකොට වසර ගානක් තිස්සේ එකතු කර මුදල් වලට මොකද වුනේ ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ ජනතාව මීට වැඩිය දැනුවත් වෙන්න ඕන අනිත් එක තමයි විදුලිය විසන්ධි කරපුවාම නැවත අයකිරීමක් තියෙන සම්බන්ධතාවය ලබා ඉතාමත් අසාධාරණ ක්‍රියාවක් ඒක අපි පළවෙනි සැරේ විදුලිය සම්බන්ධතාව කරනකොට ඒකට අපි මුදලක් ගෙවනවා එතකොට විදුලි බල මණ්ඩලයේ අවශ්‍යතාවය සඳහා විදුලිය විසන්ධි කරලා අන්තිමේ නැවත සම්බන්ධතාවය කරනකොට එතනත් මුදලක් අය කරනවා ඉතින් මේ හූරා කෑම නතර කරන්න ඕන බලන්න රුපියල් 3000ක් වැනි මුදලක් මං හිතන්නේ දැනට ඒක අය කරනවා ඉතාමත් සාධාරණ මුදලක් ගන්න ඕන මේවට ඉතින් අපි කියනවා මේ වංචා සහගත ලෙස රටේ ජනතාව හූරා කරන එක නතර කරන්න ඕන